කඩගෙන ශ්‍රී ලංකාවේ අවසන් රාජධානිය මේ ඓතිහාසික භූමියේ සිට සූදානම් වෙනවා ශ්‍රී ලාංකීය රියැලිටි කලාවේ අලුත්ම පිටුවක් පෙරලන්න. කොළඹ නාලන්දා විද්‍යාලයත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයත් ඇතිව මේ රියැලිටි අත්දැකීම අපි පාසල් 100කට 150කට අධික පිරිසක සහභාගීත්වෙන් ඔබ වෙත අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. සෑම ඉරිදා දවසකම ඔබට බලාපොරොත්තු වන්ට පුළුවන් මේ රියැලිටි තූර්යවාදක අත්දැකීම. අද දවසේ අපේ හෙළ සිරිතට සම්ප්‍රදායට ආගමට සියල්ලට මුල්තැන ලබා දෙමින් අපි ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ සිට මේ කටයුතු සමාරම්භයට සූදානම් වන්නේ. කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයත් ඇතිව අපි ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ මේ නවමු අත්දැකීම ඔබ වෙත සමීප කරන්නට සැදී පැමිණි. දහනවන සියවසේ මුල් භාගයේදී එංගලන්තයේ කර්මාන්ත විප්ලවයේ සමග කර්මාන්ත බිහිවුණා. ඒ කර්මාන්ත බිහිවීමත් එක්ක කර්මාන්තවල වැඩ කරපු සේවකයෝ තමන්ගේ විවේක කාලයේ ගත කළේ විශේෂයෙන්ම දේශපාලන කටයුතු වල නිරත වෙමින්. හාම්පුතුන්ට විශේෂයෙන්ම එම කර්මාන්ත ශාලා හිමියන්ට මේ දේශපාලනයට නිරත වීම හිසරදයක් බවට පත් වුණා. ඔවුන් කල්පනා කරා මොවුන්ම මේ දේශපාලනයෙන් මුදවා ගන්න මොවුන්ට සංගීත භාණ්ඩ ලබා දෙමින් සංගීත කණ්ඩායම් බිහි කළා. එසේ බිහි වූ බ්‍රාස් බෑන්ඩ් සම්ප්‍රදාය අද මුළු මහත් ලෝකෙම විසිරුණු පැතිරුණු නැතුවම බැරි සංගීත කණ්ඩායම් ශිල්පයක් බවට පත් වෙලා අවසන්. එලෙස යුග ගණනාවක් පසු කරමින් මේ මොහොත වන විට ශ්‍රී ලාංකේය පාසල් කලාව තුළ සංගීත ක්ෂේත්‍රය තුළ නැතිවම බැරි කොටසක් බවට පාසල් තූර්යවාදක කණ්ඩායම් පත්ව හමාරයි. තමන්ගේ පාසලේ අභිමානය පෙන්වන සංකේතයක් ලෙස පාසල් තූර්යවාදක කණ්ඩායම් අදටත් තවමත් බොහොම ජනප්‍රිය අංගයක් විදිහට භාවිතා වෙනවා. අනේ නිසාමයි කොළඹ නාලන්දා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ සංවිධාන ශක්තියෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශකත්වෙන් ස්වාධීන රූපවාහිනී සේවයේ නිෂ්පාදන දායකත්වෙන් ලංකාවේ ප්‍රථම රියැලිටි අත්දැකීම ලෙස අපි ඔබට පාසල් තූර්යවාදක කණ්ඩායම් මේ වේදිකාවට ගෙන එන්නේ. දෙරණ දෙදරණ මියැසි අරු මැසිය බෑන්ඩ් බෑන්ඩ් මේ දැවන්ත රියැලිටි අත්දැකීමේ විනිශ්චය මණ්ඩලය හඳුනා ගනිමු අනුෂි. ශ්‍රී ලංකා ගුවන් හමුදා තූර්යවාදක කණ්ඩායමේ ස්කොඩ්‍රන් ලීඩර් ජනක හෙටියාරච්චි. මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ නිලංකා අබේවර්ධන. ශ්‍රී ලංකා යුද හමුදා තූර්යවාදක කණ්ඩායමේ
විශ්‍රාමික කපිතාන් හෙන්රි. අද විශේෂයෙන්ම මේ කටයුත්තේ මුල් තැන ගන්නේ කොළඹ නාලන්දා විද්‍යාලීය ආශිස සංගමය. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය, ස්වාධීන රූපවාහිනී සේවය. විශේෂයෙන්ම නාලන්දා විද්‍යාලයට මෙවැනි කටයුත්තක් කිරීමට අදහස ඇති වුණේ ඇයි? මං අහලා තියෙන විදිහට බැන්ද, දජාසිරි, ලක්දිව මන්දිර, සිරියනි සුදුලේබෝ විද්‍යාලය නාලන්දා සුපසන්. මේ කටයුත්ත ඉතාම සුපසන් කටයුත්තක්. ශ්‍රී ලාංකීය පාසල් බ්‍රාස් බෑන්ඩ් සංගීත කලාව වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරන මං කැමති දැනගන්නට කොළඹ නාලන්දා මහාවිද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා තිලක් වත්තුහේවා මහත්මාගෙන් ඇයි මෙවැනි කටයුතුකට විද්‍යාලය සහ ආදිශිෂ්‍යයන් මුලපුරන්නට හේතු වුණේ කියලා. නාලන්දා විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව සහ දායකත්වය සහිතව ITN ආයතනය සමග ඒකාබද්ධව බෑන්ඩ් බෑන්ඩ් බ්‍රාස් බෑන්ඩ් තරගාවලිය සංවිධානය කරන්නේ. විශේෂයෙන්ම පාසල් දරුවන්ට බ්‍රාස් බෑන්ඩ් තරගාවලියක් තුළ තමන්ගේ දක්ෂතාවයන් හැකියාවන් පෙන්වන්නට, විශේෂයෙන්ම නාලන්දා විද්‍යාලය සමාජයට නව දේවල් අලුතෙන් නිර්මාණය කරමින් අලුත් අදහස් සංකල්පයන් සමාජයට ලබා දෙමින් කටයුතු කරනවා. නාලන්දා විද්‍යාලයේ ආදිසි සංගමය මේ සඳහා මූලිකත්වය ලබාගෙන තියෙනවා. පාසල් දරුවන්ට බ්‍රාස් බෑන්ඩ් තරගාවලියක් තුළ තමන්ගේ දක්ෂතාවයන් පෙන්වන්නටත්, ඒ සමාජයට අරගෙන යන්නටත්, ඒ වගේම ඒ තුළින් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ඇගැයීමකට ලක්වන්නත් මේ අවස්ථාවක් බවට පත් වෙලා තියෙනවා. ඉදිරිපත් වීම ගැන මුලින්ම අපි ස්තුතිවන්ත වෙනවා, වගේම සතුටු වෙනවා. ඔයගොල්ලෝ මේ වැඩසටහනේ ආරම්භක අවස්ථාවට ඔයගලන්ට සහභාගී වීමට ලැබීම ගැන. ඉතින් සීතාදේවි බාලිකාව කියන්නේ මානුෂ දෘෂ්ටිකේ තියෙන තාත්ම ප්‍රසිද්ධ පාසලක්. එතකොට මේ වැඩසටහන අලුත් වැඩසටහනක්. මේ බ්‍රාස් බෑන්ඩ් කියන සංකල්පය රියැලිටි කියන සංකල්පයත් එක්ක එකතු කරලා ශ්‍රී ලංකාවේ අලුත් ප්‍රවණතාවයක් ඇති කරන්නයි දැන් මේ නාලන්ද විද්‍යාලයත් ITN ආයතනයත් එකතු වෙලා කරන්න හදන්නේ. එතකොට අපේ මේ ආරම්භක වැඩසටහනේ ආරම්භම අවස්ථාවේදී පළවෙනි විනිශ්චය නෙවෙයි අතර මේක අපි මම දෙන්නේ ඔයගොල්ලන්ගේ කමෙන්ට් එකක් දෙන්නේ. මම සතුටු වෙනවා මට මේ අවස්ථාව ලැබීම ගැන. නෝ දැන් ඔයගොල්ලෝ පාවිච්චි කරපු පළවෙනි සංගීත ඛණ්ඩය ස්ටෑන්ඩර්ඩ් ඔෆ් සෙන්ට් ජෝර්ජ් කියන මාච් එක මේක ලෝකේම පාවිච්චි කරන මාච් එකක්. මේක මාච් එකක්. එතකොට මේක අපි කොන්සර්ට් එකක් ඇතුළට ගන්නකොට, කොන්සර්ට් එකක් ඇතුළේ මේ වගේ ඇතුළක අභ්‍යන්තරයේ වාදනය කරනකොට එළියේ ග්‍රවුන්ඩ් එකක, එහෙම නැත්නම් පාරේ, එහෙම නැත්නම් වෙනත් අවුට්ඩෝ අපි පාවිච්චි කරන විදිහට මේක පාවිච්චි කරන්න බෑ. ඒතර මාච් එක කොහොමද කොන්සර්ට් එකදී පාවිච්චි කරන්නේ, කොන්සර්ට් බෑන්ඩ් එකක් විදිහට කොහොමද මාචින් බෑන්ඩ් එකක් කියන එකේ වෙනස අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න වෙනවා. මොකද නැත්තම් මේ වැඩසටහන අපිට ඉදිරියට ගෙනියනකොට වැඩසටහනේ තියෙන තත්ත්වයට ඒක බාධාවක් වෙන්න පුළුවන් හින්දා ඔයාලා වාදනය කළා හොඳයි.
ඔයාලගේ උත්සාහය හොඳයි. ඔබේ සංගීත කණ්ඩ සියලු දේ මීට වඩා පුහුණු වීම කළ යුතු බව පමා වදාර්ණය කරනවා. එෙහිදී අපිට ලබා දී ඇති සංගීත කණ්ඩය විවිධ අපි කියන්නේ parts 90 හොඳට ඇහුණා නම් තව හොඳයි. Dynamics තව හොඳට ඇහුණා නම් තව හොඳයි. මේ වචන ඔබ සියලු දෙනා දන්නවා. ඒ වගේම මේ parts වලට Dynamics වලට යනකොට අර සංගීත භාණ්ඩ වල ශබ්දයේ මේ ඉන්ඩෝ විදිහට නැත්නම් අභ්‍යන්තරයේ විදිහට සකසා ගත යුතුයි කියලා මම යෝජනා කරනවා. අඩුපාඩු ගොඩාක් තියෙනවා. ඒවා හදාගන්න ඕනේ. මේ රෝන් නෝට්ස් හදාගන්න ඕනේ. Dynamics එතකොට බෑන්ඩ් එක බැලන්ස් කරගන්නේ කොහොමද? එතකොට ඔයා කණ්ඩක් කරනකොට ඒක හදාගන්න ඕනේ. ගොඩක් අඩුපාඩු තියෙනවා. නමුත් පොදුවේ ගත්තාම ඇත්ත වශයෙන්ම සතුටුදායකයි. තව දියුණු වෙන්න උත්සාහ කරන්න. The band reality අත්දැකීමත් එක්ක අපි මීළඟට සූදානම් වෙන්නේ මහනුවර ගේට්වේ විද්‍යාලයත් එක්ක කතා බහ කරන්න. මේ පොඩි එවුන් ටික කොහොම හරි අමාරුවෙන් පුරුදු පුහුණු කරගත්ත කෙනා තමයි මේ මංගාව ඉන්නේ. මට ඔබතුමාගේ නම මුලින්ම සඳහන් කරන්න. ඔබතුමා එතන ලේසි පාසු වෙන්නේ නැතුව ඇති මේ මූණු ටික දැක්කම පේන හොඳ දඟියෝ ටිකක් කියලා. කොහොමද මේ පුහුණු වීමේ තිබ්බ අසීරුතාවේ? අමාරුයි ළමයි ගින්න ගන්න හරි අමාරුයි. කෙනා හරි අමාරු ප්‍රැක්ටිස් කරන්න. You have already performed on stage. How do you feel now? I feel okay now. I'm actually glad that the band did the best of their ability. I'm glad they all have stayed for practices. And it's a first time experience for us. And so are you confident enough that you'll be selected to the next round? I believe so, yes. Is that a firm belief or not? Quite. okay. මම හිතන්නේ මේ කණ්ඩායමේ තවත් කිප දෙනෙක් ඉන්නවා. අපිට කතා කරන්න අපි මේ කුණේම ඉන්න වාදන ශිල්පිනියත් එක්ක ටිකක් කතා කරමු. දැන් වේදිකාවට ඇවිත් අවසන්. වේදිකාවේ ඔගොල්ලන්ගේ හැකියාවන් දක්ෂතාවයන් පෙන්වලා අවසන්. කණ්ඩායම ගැන ජයග්‍රහණය ගැන මොන වගේ විශ්වාසයක්ද තියෙන්නේ? හොඳ විශ්වාසයක් තියෙනවා. අපි හොඳට කරා, අපි ප්‍රැක්ටිස් කර විදියට කරා. ඒ නිසා මට හොඳ විශ්වාසයක් තියෙනවා මේ බෑන් එක ගැන. ටීම් එකේ කී දෙනෙක් ඉන්නවද? අනිතක මේ කොයි ග්‍රේඩ් වල කට්ටියද? ටීම් එකේ 25ක් විතර ඉන්නවා. year 7 to 13 ඉන්නවා. 12 වගේ ඉන්නවා. වැඩසටහනේ දීලා තියෙනවා අපිට සංගීත කණ්ඩයක් දීලා තියෙනවා ස්ටෑන්ඩර්ඩ් ඔෆ් සෙන්ට් ජෝර්ජ් කියලා. අපි බලාපොරොත්තු වෙන්නේ ඒකෙන් තමයි ඔයගලංග මෙෂර් කරන්නේ. මනින්. දැන් අපි ඔයගොල්ලෝ ප්ලේ කරේ නැහැ ඒක. එතකොට අපි පොඩ්ඩක් අපහසුතාවයට පත් වෙලා ඉන්නේ දැන්. අපි කොතනින්ද ඔයාලා මනින්නේ කියලා. කොහමද ඔයගොල්ලෝ ප්ලේ කරා හොඳයි, වාදනය කරා හොඳයි. ඔයගලංග උත්සාහය හොඳයි. ආරම්භයේ සිට කතා කරනවා නම් වේදිකාවත් තුල ඔයගොල්ලෝ වාදනය කරනකොට මාචින් බෑන්ඩ් එකක් වගේ පටන් ගැනීම තබා ගන්න එපා, ඒක හදා ගන්න. ඊළඟට මේ සංගීත කණ්ඩ වාදනය කරද්දී පාර්ට්ස් ඔගොල්ලෝ ප්ලේ කරා. නමුත් ට්‍රම්පට් වල සද්දය සහ ඒ අනිත් වාදක භාණ්ඩ වල ටෝන් එක බැලන්ස් කරගත්තේ නැති නිසා පාර්ට්ස් ඇහෙන්නේ නැහැ.
එතකොට පාර්ට්ස් වාදනය කරත් පුතා එතකොට අලිත් ඒ වගේ අභිභවා යනවා නම් ඒ ශබ්දේ එතකොට ඒක ඇහෙන්නේ නැති වෙනකොට ඒක අඩුපාඩුව හදා ගන්න. ඉතින් දුවේ පුතේ ඔයාලගේ අඩුපාඩු මං හිතන්නේ ප්‍රධාන වශයෙන් මට කියන්න ඕනේ එකට පටන් ගැනීම. සංගීත කණ්ඩේ එකට පටන් ගැනීම සහ අවසානයේ හරියාකාරව පොඩ්ඩක් පුරුදු වුණු වෙන්න ඕනේ. මට මෙතන මම ඒ අඩුපාඩු දැක්කා. නමුත් පොදු වශයෙන් ඇත්තරම බෑන්ඩ් එක සෑහෙන මාංශිලා තියෙනවා මෙතන. පොදුවේ ගත්තාම අද වාදන සතුටුදායකයි. ඉතින් ඉදිරියට යන්න කියලා මේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න කියලා ඔබ සැමට මම සුභ ප්‍රාර්ථනා කරනවා. බෑන්ඩ් ද බෑන්ඩ් ශ්‍රී ලංකාවේ පළමු පාසල් තුඩේ වාදක රියැලිටි අත්දැකීමට හැම දෙයක්ම සූදානමින් තියෙන බව අපි සඳහන් කර මේ මාත් එක්ක ඉන්නේ මහනුවර ගෞතමී බාලිකා විද්‍යාලයේ කණ්ඩායම අරංගයට සූදානම් වෙලා කට්ටිය ඇවිල්ලා ඉන්නේ මාත් එක්ක ඉන්නවා. මේ සියල්ල සංවිධානය කරමින් මේ කට්ටිය මෙතනට අරගෙන එමින් මෙයව පුහුණු කරපු මැතිතුමා කියන්න මට ඔබතුමාගේ නම මුලින්ම සඳහන් කරා. රතු මහත්ම, දැන් මේ අයව පුහුණු කරන එක ඉච්චර ලේසි පහසු වැඩක් නෙවෙයි. පාසල් වෙලාවේ මේ අයව පුහුණු වීම එක්ක සම්බන්ධ කරගන්න එකත් ලේසි වැඩක් නෙවෙයි. කොහොමද මේ කට්ටියගේ උනන්දුව කැපවීම අද තරඟෙට? ඇත්තටම අපි ඇත්තටම තරඟවලට මේ ලෑස්ති වෙන්නේ උසස් පෙළ විභාගයේ ඉවරන ගමන්. ඒතකොට පසුගිය මාස 31 වෙනිදාකම උසස් පෙළ විභාගයේ තිබුණා. ඒතර අපිට ප්‍රැක්ටිස් කරන්න තිබුණා ඉඩ කඩ මොකද පාසල් භූමිය පාවිච්චි කරන්න බෑ. ඉතින් ළමයි වෙන තැන් හොයාගෙන ගිහිල්ලා පුහුණුවීම් කරලා තමයි අද මේ ස්ථානෙට මේ විදිහට ආවිල්ලා ඉන්නේ. ගෙනි සෑහෙන මහන්සියක් කට්ටිය වෙලා දිනවා. දැන් මේ මහන්සි වෙලා ඉන්න කට්ටිය තමයි මෙතන ඉන්නේ. කතා කරන්න ටිකක් බයයි කිව්වා. හැබැයි නිලූකව දැම්ම ඉස්සරහට ඔන්න කතා කරන්න කියලා නිලූකා. මොකද හිතන්නේ අද බෑන්ඩ් ද බෑන්ඩ් දිනන්නම ආව ගමනක්ද මේ? ඇත්තටම ඔව්, දිනන පරිදින එක හැමෝටම පොදු දෙයක්. ඒත් මේ නාලන්ද විද්වහලින් කරන මේ කම්පිටිෂන් එක ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම ITN රූපවාහිනී නාලිකාවත් එක්ක මේ ඒ රූපවාහිනිය දකින්න ලැබෙන එකත් ගොඩක් වාසනාවන්තය කියලා මම. ඕක තමයි අවශ්‍ය වෙන්නේ. ඕක තමයි බලාපොරොත්තු වෙන ආරම්භය මේ වැඩසටහනේ. කොන්සර්ට් බෑන්ඩ් එකක් කියන්නේ මොකද්ද, කොන්සර්ට් එකක් කරන්නේ කොහොමද කියන අදහස ඔයගලඟ තියෙනවා. ඒක තමයි අපිට අවශ්‍ය. අපි හොයන්නේ අන්න ඔයාලා වගේ තූරු වාදක කණ්ඩායම තමයි මේ වැඩසටහන ඉදිරියට ගෙන යන්නේ. ඔයගලට වර්ණවත් කරන්න පුළුවන් මේ වැඩසටහන. ඉතින් මම ඉතාමත්ම සතුටු වෙනවා අදහස ඔයගල ළඟ තිබීම ගැන. ගෞතමී ගර්ල්ස් වෙල් ඩන්, වෙල් බියුටිෆුල් පර්ෆෝමන්ස්, ඕල් ද බෙස්ට්. තෑන්ක්යූ මැඩම්. මම මේ අවස්ථාවේ එක අඩුපාඩුවක් පෙන්නුම් කරලා දෙන්නම්. කන්ඩක්ටින් කරනකොට කවදාවත් බෑන් ලීඩර් අත් දෙක පල්ලෙහාට දාන්න එපා.
අත මේ මේ මෙතනින් පල්ලෙහාට දාන්න නැතුව විතරම ඉහළින් තියාගන්න ඕනේ. ඒක තමයි ඒ අඩුවඩු හදාගන්න. ඊට අමතරව අද වාදනය සතුටුදායකයි, හොඳයි. ඔබ ඔබලාගේ තූරද කණ්ඩායම ඉදිරියට යන්න කියලා මගේ සුභපතුව. අපි බෑන්ඩ් ද බෑන්ඩ් රියැලිටි සංග්‍රාමයත් එක්ක එකතු වෙන මීළඟ පාසලත් එක්ක කතා කරන්න යන් නිල් පැහැයෙන් සැරසිලා තමයි කට්ටිය ඇවිල්ලා ඉන්නේ මේ උඩගම මහාවිද්‍යාලේ. උඩගම මහාවිද්‍යාලේ කණ්ඩායම පුහුණු කරපු මේ අයගේ මේ ආරම්භය සයිතුහන් කරපු ගුරුතුමිය ඉන්නවා මාත් එක්ක. මේගේ නම මුලින්ම කියන්න. මම ස්වර්ණමාලි රණසිංහ. රණසිංහ මැතිනේ, දැන් කොහොමද මේ කට්ටිය මට පේන විදිහට 10 වසරේ 11 වසරේ වගේ කට්ටියක් වෙන්න ඕනේ. එතකොට කොහොමද මේ අයව සම්බන්ධ කරගන්න, පුහුණු වීම වලට එකතු කරගන්න? ඒ තරම් ලේසි වෙන්නේ නැතුව ඇති. ඔව්, බොහොම අමාරුයි තමයි මේක. මොකද මේ වෙනකොට විභාග මෙන්නියමින් තමයි ඉන්නේ. සමහරලාට බොහොම මේකට සූදානම් කරගත්තේ ඊයේ හවස තමයි. කියන්නේ ඊයේ හවස තමයි අපි මෙතනට එන්න තීරණය කරේ. පේනව නේද මේ බේස් ඩ්‍රම් එක විතරයි වෙන්නේ? ඩ්‍රම් එක වාදනය කරන එක්කෙනා හොයන ටිකක් පිටිපස්සට යන්න ඕනේ. ඉන්න ලොකුම එක්කෙනාට තමයි බේස් ඩ්‍රම් එක බාර දීලා තියෙන්නේ. මම මේ කෙනෙක් එක්ක කතා කරන්න හිතුවා, මේ මුළු කණ්ඩායම නියෝජනය කරමි. බෑන්ඩ් ද බෑන්ඩ් කියන්නේ රියැලිටි තරඟයක්. මිස් කියනවා ඊයේ තමයි තීරණය කරන්න කියලා එනවා කියලා. ඒ කියන්නේ ඕගොල්ලන්ට හොඳටම විශ්වාසයක් ඇති වුණාම ඕගොල්ලෝ ගැන ඕගොල්ලෝ තීරණය කරන ඕගොල්ලෝ එනවා කියලා. දැන් අද මොන වගේ විශ්වාසයක් ඉදේ දියන්ද අර වේදිකාවට යන්න ලෑස්ති වෙන්නේ? ඊ පළවෙනි අතාවට තමයි මේ ස්ටේජ් එක පර්ෆෝම් කරන්නේ. අපේ බෑන්ඩ් එක ඩිස්ප්ලේ කරේ අපේ ස්පෝට් මීට් එක දවස්වල. අපි දිනුවත් පැරදුනත් හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න තමයි මෙතෙන්ට ආවේ. බෑන්ඩ් එක පටන් අරන් වැඩි කාලයක් නැහැ නේද? හොඳයි. මුලින්ම කියන්න ඕනේ ඔයගොල්ලන්ගේ ඉදිරිපත් වීම සහ ගත්ත උත්සාහයට අපි ගොඩක් සතුටු වෙනවා. බෑන්ඩ් එක ආරම්භයේදී ඉන්නේ ඔයගොල්ලෝ. ඉතින් ඔයගොල්ලන්ට අඩුපාඩු නැතුව හොඳ ගමනක් යන්න පුළුවන්. උපදේශකෙක් ඉන්නවද? ඔව්. උපදේශකත් එක්ක කතා කරගෙන හොඳට දැනුවත් වෙලා ආරම්භයේ ඉඳලා හරියම ගමනක් යන්න. එතකොට ඔයගොල්ලන්ට හොඳ ගමනක් යන්න පුළුවන්. ඉදිරි කටයුතු වලට මගේ සුබ පැතුම් මේ අවස්ථාවේදී මම කොහොමද තියෙන්නේ? දියණිවරුනි, තරඟයකට සහභාගී වෙනකොට තරඟයේ ස්වභාවය හොඳට හොයලා සහභාගී වෙන්න කියලා යෝජනා කරනවා. මොකද මේ ඒ අණුව තමයි ඔගොල්ලන්ගේ ඉදිරිපත් කිරීම වෙනස් වෙ යුත්තේ. එතකොට මේ වාදකීන්ට වාදනය කිරීමේ හැකියාව තියෙන බව පේනවා. නමුත් අර ප්‍රකෂන් ඩ්‍රිල්ස් මේ වේදිකාවට බොහොමත්ම වැඩි. ඒ අනුව මම ඉදිරියට මෙවැනි තරගයකට සහභාගී වෙනකොට හොඳට හොයලා බලලා උනන්දුවෙන් සහභාගී වෙන්න කියලා යෝජනා කරමින් ඔබ සියලු දෙනාට සුභපතනවා. කණ්ඩායමට නායකත්වය දෙන්නේ කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමේ විධායක සභාපතිවරයා ඉන්නවා මාත් එක්ක, සංජීව පෙරේරා. දැන් මේ කටයුත්ත සංවිධානය වෙලා පාසල් ගණනාවක් වේදිකාවට ඇවිත් අවසන්. ඒ අනිවාර්යෙන්ම ඔබට සතුටක් වෙන්නට ඇති. කොහොමද සතුට ප්‍රකාශ කරන්නේ? අපිට ඇත්ත වශයෙන්ම අපිට හදපිරි සතුටක් දැනෙනවා මේ අවස්ථාවේදී. මොකද නාලන්දා විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය හැමදාමත් නව ව්‍යාපෘති, නව අධ්‍යක්ීම්, නව පර්යේෂණ ඔස්සේ
විවිධ ව්‍යාපෘති ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබෙනවා. එහි ප්‍රධානතම දෙවන්ත ව්‍යාපෘතියක් තමයි මේ බෑන්ඩ් බෑන්ඩ් අන්තර්පාඨශාලීය බ්‍රාස් බෑන්ඩ් තරඟාවලිය. අත වශයෙන්ම අපේ අරමුණ වන්නේ ශ්‍රී ලාංකීය සිසු පරපුරට මේ බ්‍රාස් බෑන්ඩ් එහෙම නැත්නම් බටහිර තූර්වාදක කණ්ඩායම් පිළිබඳව තියෙන විශේෂම ජාත්‍යන්තර අධ්‍යක්ීම් ලබා ගැනීමට මාවත් විවෘත කරමින් ඔවුන්ගේ හැකියාවන් දක්ෂතාවයන් උපනංවමින් අපි ඉදිරියට ගෙනෙම මේ සඳහා අපිට දැවැන්ත ශක්තියක් ලබා දෙනවා ස්වාධීන රූපවාහිනී ආයතනය. ඉතින් අද අපි මේ බෑන්ඩ් බෑන්ඩ් ව්‍යාපෘතියේ පළවෙනි අදියර ක්‍රියාත්මක වෙනවා. පාසල් ගණනාවක් ඒ සඳහා සහභාගී වෙලා සිටිනවා. ඉතින් බලාපොරොත්තු වෙනවා මෙය මුළු ලංකාව පුරා ව්‍යාප්ත කරමින් මෙහි අවසාන වශයෙන් ජාත්‍යන්තර තරඟාවලිය සඳහා ශ්‍රී ලාංකීය සිසු පරපුරට අවස්ථාවක් ලබා දෙමින් ඔවුන් ඒ සඳහා යොමු කිරීම. බෑන්ඩ් ද බෑන්ඩ් මේක තමයි වෙනස. මේ වෙනුවෙන් සියලු දෙනා සූදානම් වෙනවා ප්‍රැක්ටිස් කරනවා. මේ පුහුණුව ඉතාම වැදගත් වෙනවා. කෙනෙක්ව ජයග්‍රහණය කරා රැගෙන යන්නේ පුහුණුව. පුහුණුව අතින් කොහොමද? පුහුණුව විශිෂ්ටද? ලෑස්තිද? ලෑස්ති. හොඳයි. මේ ඉතාම පුරුදු පුහුණු වෙච්ච කණ්ඩායම පුහුණු කරන පුහුණුකරු මේ ඉන්නේ අම්පිටිය මහනුවර ප්‍රදේශයේ තියෙන බොහොම දක්ෂයන්ගෙන් පරිපූර්ණ සන්නද්ධ වෙච්ච බ්‍රාස් බෑන්ඩ් එකක් බෙරවර්ඩ්ස් විද්‍යාලයේ. අපි එහි පුහුණුකරු සංජය අබේසේකර ගුරුතුමා එක්ක මුලින්ම කතා කරනවා. මේ ලැබිච්ච අවස්ථාව ඔබතුමා කොහොමද දකින්නේ? බ්‍රාස් බෑන්ඩ් වලට හොඳ තැනක් තියෙනවා රටේ. නමුත් ඒකට මේක ස්පොට්ලයිට් එකක් ගැහුවා වගේ මේක ලොකු ආලෝකයක් ලැබෙනවා. බෑන්ඩ් ද බෑන්ඩ් ඉවෙන්ට් එක ගැන මොකද හිතන්නේ ඔබ? ඔව්, ඇත්තටම මේ බ්‍රාස් බෑන්ඩ් කියන එක ලංකාවේ ගොඩක් කලින් ඉඳන් තියෙන දෙයක්. නමුත් මේ බ්‍රාස් බෑන්ඩ් වලින් ජාතික මට්ටමට හෝ ඊටහා මට්ටමට යන්න හම්බෙන්නේ යම් කිසි පිරිසකට විතරයි. ඒ කියන්නේ රටේ තියෙන එක්තරා පාසල් ප්‍රමාණයට පමණයි යන්න හම්බෙන්නේ. ඒක අනිත් බෑන්ඩ්ස් වලට ඒ අවස්ථාව හම්බෙන්නේ නැහැ. අපි බෑන්ඩ්ස් දියුණු කරගන්නවා, හදාගන්නවා, ප්‍රැක්ටිස් කරගන්නවා. නමුත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ මේක තමයි හම්බෙච්ච පළවෙනිම අවස්ථාව අපිට. අපේ පාසල හම්බෙච්ච පළවෙනිම අවස්ථාව මේ ජාතික මට්ටමට යන්න. ඉතින් මේ ඒක ලොකු අවස්ථාවක් අපිට. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා ස්වාධීන රූපවාහිනී ආයතනයටත්, නාලන්දා රාජ්‍ය සංගමයටත් මේ අවස්ථාව අපිට ලබා දීම සම්බන්ධයෙන්. ඔබ කියන්නේ බ්‍රාස් බෑන්ඩ් වෙනුවෙන් තිබිච්ච ඉඩකඩ පුළුල් වුණා කියලා. බොහොම ස්තුතියි. අපි යනවා සංගීත ගුරුතුමිය ගාවට, අනෝමා රණසිංහ ගුරුතුමිය. දැන් සෞන්දර්ය විෂයන් දෙක, අනෙත් විෂයන් තමයි එක. හැබැයි ඔබතුමියන් සෞන්දර්ය හදාරලා සෞන්දර්ය විශ්වවිද්‍යාලෙට ගිහිල්ලා එකේ ඉන්නවා පාසලේ. ඒක නේද දරුවන්ට දෙන්න ඕනේ සෞන්දර්යයට කැමති දරුවන්? ඔව්, ඒක ඇත්තෙම දරුවන්ට දෙන්න ඕනේ අවස්ථාවක්. මම කියන්නේ පොතපතේ වැඩත් ඕනේ. සෞන්දර්යයෙන් පරිපූර්ණ දරුවා සෑම දෙයකින්ම පරිපූර්ණයි. ඇත්තෙම දෙමව්පියන්ට මම කියන්නේ පුළුවන් තරම් දරුවෝ පොතට සීමා නොකර මේ වගේ දේවල් වලට යොමු කරන්න. ඇත්තෙම දරුවන්ට දෙන හොඳ අවස්ථාවක් මේක. හොඳයි. ඒ දරුවන්ට දෙන පණිවිඩය මම හිතන්නේ වැඩියෙන්ම වැදගත් වෙන්නේ දෙමව්පියන්ට. දෙමව්පියෝ තමයි මේ තීරණේ සාධකයේ වන්නේ, උන් සතුයි තීරණේ. ඒ නිසා දෙමෝපියන්ගේ කැමැත්ත, දෙමෝපියන්ගේ ආශිර්වාදය ලැබිච්ච අපේ බෙරවර්ඩ්ස් විද්‍යාලයේ බ්‍රාස් බෑන්ඩ් එකේ කණ්ඩායම් නායකයා සාජන් තරිඳු ලක්ෂාන් එන්න පොඩ්ඩක් මේ පැත්තට. තරිඳු, කොහොමද මේ අත්දැකීම, පුහුණුව, සූදානම? මේක අභියෝගයක්ද ඔබට? සූදානම් වෙලා සිටින හොඳට හොඳ තරඟයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. Oh, 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 oh,
ඉඳලම අපිට දැනුණා ඔයගොල්ලෝ හොඳ විශ්වාසකින් තමයි වේදිකාවට ආවේ. එතනම දැනගත්තා අපිට දැනුණා ඔයාලා යමක් කළයි කියලා. ඇත්තටම යමක් කළා. ඔයගලන්ගේ ඉන්ස්ට්‍රුමන්ට්ස් වල තියෙන ඒ ආවේණික හඬ අපිට ඇහුණා. ඒ කියන්නේ ඉන්ස්ට්‍රුමන්ට් එකට තියෙන තමන්ට ආවේණික හඬ ඒක අපිට ඇහුණා. ඒ හින්දා හොඳට පුහුණු වෙලා තියෙනවා. හොඳයි. නමුත් යම් යම් දේවල් තියෙනවා ඊට පිටිපස්සෙන් කරන්න ඕනේ ගොඩාක් දේවල්. ඒවා සිද්ධ වුණේ නැහැ. අපි ඒව ගැන ඉදිරියට කතා කරමු. ඩෙස්පා සීටෝ එකට දුන්න ඒ වැදගත්කම ස්ටෑන්ඩඩ් ඔෆ් සෙන්ජෝජ් එකට දුන්න නම් මම හිතනවා වඩා හොඳයි කියලා. ඔයගොල්ලෝ වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ අර සංගීතයට. නමුත් ස්ටෑන්ඩඩ් සෙන්ජෝජ් එකට මීට වඩා අවධානය යොමු කරන්න මේක බ්‍රිටිෂ් මාච්චයක් හින්දා මේක එක්ස්ප්‍රෙෂන්ස් ගොඩාක් තියෙනවා. ඒක ගැන ගොඩාක් දේවල් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් මාච්චක ඇතුලේ. මං හිතනවා බෙරවත්ස් දරුවෝ හොඳ තරඟයක් දුන්නා. ඒකට සුබ පතනවා. නමුත් සංගීත වාදනයේදී තියෙනවා අපිට තාක්ෂණික උපක්‍රම ගොඩක් ඉදිරියට යන්න ඒවා ඔක්කොම හොයාගෙන ඒවා පුහුණු වෙන්න කියලා යෝජනා කරනවා. ඔබට සුබ පතනවා. හොඳ මාංශයක් වෙලා තියෙනවා. නමුත් අර ඉංග්‍රීසි මාච් එකේ ස්ටෑන්ඩ් සෙන්ට් ජෝර්ජ් මාච් එකේ රෝන් නෝට්ස් හදාගන්න ඕනේ. ඊට අමතරව සද්ද පොඩ්ඩක් දෙවනි ලේකරූප එක හොඳයි. සද්ද පොඩ්ඩක් අඩු වුණා නම් භාගයට භාගයක් සද්ද මේ මේ ඉන්ඩෝ ස්ටේඩියම් එක ප්ලේ කරනකොට සද්ද අනිවාර්යෙන් අඩු වෙනවා. මේ ඉන්නේ මේ සියලුම දැරියන් පුරුදු පුහුණු කරන ගුරුතුමීන්ලා. ඒ අතරින් විශේෂයෙන්ම මේ සංගීත කණ්ඩායම බ්‍රාස් බෑන්ඩ් එක බාරව ඉන්න තිලානි සමරසේකර ගුරුතුමිය ඉන්නවා. නිලංකා පිරිසිරි ගුරුතුමිය ඉන්නවා. තවත් ගුරුතුමියක් ඉන්නවා. ඇයිකුව නම නෙමෙයි වැදගත් වෙන්නේ වැඩේ කියලා. අපිට කියන්න මේ දරුවන්ට ලැබිච්ච මේ අවස්ථාව ගැන ඔබතුමියට කොහොමද දැනෙන්නේ? ගොඩක් ලොකු අවස්ථාවක් මේ ළමයින්ට ලැබිලා තියෙන්නේ. මේ මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේක සංවිධානය කරපු නාලන්දා ආදිශිෂ්‍ය සංගමයට සහ ITN ආයතනයට ස්තුතිවන්ත වෙනවා. පාසලේ දරුවන්ට ලැබිච්ච අවස්ථාව ඔබතුමිය කොහොමද දකින්නේ? මේක ඉතාම වැදගත් අවස්ථාවක්, දුර්ලභ අවස්ථාවක්. ගොඩාක් ස්තුතියි මේ ළමයිට මේ අවස්ථාව ලබා දුන්නට. දරුවන්ව හැමතිස්සෙම දෙමෝපිය යොමු කරන්නේ, තල්ලු කරන්නේ අධ්‍යාපනයට, විෂය නිර්දේශයට පමණක් සීමා කරන්න හදන්නේ. හැබැයි සංගීතයේ ජීවිත කාලෙටම වැදගත් වෙන විෂයක්. ඒ ගැන ඔබතුමියගේ අදහස? සංගීතය තමන්ගේ ආත්මය කියලා කියනවනේ. ඒ වගේ මේ ළමයින්ට ලැබිච්ච අවස්ථාව නිසා මං හිතන්නේ යාළගේ පෞරුෂත්ව දියුණුවට සහ තමන්ගේ සෞන්දර්යය සැඟවුණු දේවල් අගේ කරන්න ලැබිච්ච අවස්ථාවක් කියලා මං හිතනවා. හොඳයි. ගුරුතුමීන්ලා එහෙම කියද්දි මේ සියල්ල තරඟයට අරගෙන ගිහිල්ලා මේ සියල්ලට මූණ දෙන්නේ මේ දරුව අතර මේ කණ්ඩායමේ නායිකාව සුචිකා නේමිනි. සුචිකා දුව, ඔයාට කොහොමද මේ තරඟය, මේ අවස්ථාව, මේ උණුසුම දැනෙන්නේ? ගොඩක් බයයි. බලමු. Thank you.
හොඳයි පුහුණු වෙලා තියෙන බව පේනවා. නමුත් පොඩි ප්‍රශ්නකාරී දේවල් ටිකක් අපිට ආව ඔගොල්ලෝ වාදනය කරනකොට මට දැනෙච්ච දෙයක් තමයි ප්‍රධාන වශයෙන්ම වාදක භාණ්ඩවල කීස් ඒ කියන්නේ කී සිග්නේචර් එකේ ප්‍රශ්නයක් තිබුණා. ට්‍රම්පට් පාවිච්චි කරපු කී එක නෙවෙයි ටෙනර් සැක්සෆෝන් එක ගැහුවේ. සෙන් ජෝර්ජ් මාර්ච් එකේ ඔගලන්ගේ කීස් මාරු වුණා ඇතුලේ තනින් තන ඒක උනේ කොහොමද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. මියුසික් එක චෙක් කරගන්න වෙනවා. මහන්සියලා තියෙනවා හොඳයි. හැබැයි පළවෙනිම අවවාදේ මම දෙන්නම් ආදරෙන් වාදන භාණ්ඩ වාදනය කරනකොට නිවැරදි තාක්ෂණය පාවිච්චි කරන්න පුතේ නැති වුණොත් ඕගලන්ට පස්සට වෙන වෙන බලපෑම් එන්න පුළුවන්. ඒ නිසා මේ භාණ්ඩය වාදනය කරනකොට ඒකේ ටෙක්නික් එකක් තියෙනවා. ඒ ටෙක්නික් එක ඉගෙන ගන්න. එහෙම නැති වුණොත් ඕගලන්ට අනවශ්‍ය මේවට මුහුණ දෙන්න වෙනවා. වාදනය කරා තරමක් හොඳයි. මම යෝජනා කරනවා සංගීත භාණ්ඩයක් වාදනය කරනකොට සංගීත ඥානයත් සියලු දෙනාට තිබිය යුතුයි කියලා එම දැනුම වැඩි දියුණු කරගන්න. ඊළඟට මේ සොප්‍රානෝ ඉන්ස්ට්‍රුමන්ට්ස් ප්ලේ කරනකොට බේස් ඉන්ස්ට්‍රුමන්ට් සැහෙන්නේ වෙන වෙන පිච් වලට යනවා මං කියන දේවල් තේරෙන්න ඕනේ. ඒත් එකම සමස්තයක් ලෙස එතකොට මේ බෑන්ඩ් එකේ පීස් එක හාමොනයිස් වෙලා ඇහෙන්නේ නැහැ. බැන්ඩ් බැන්ඩ් රියලිටි අත්දැකීම වෙනුවෙන් මහනුවර ආදර්ශ විද්‍යාලයයි මීළඟට අපිත් එක්ක කතා බහ කරන්න සලාමෙන්න මේ විද්‍යාලයේ විදුහල්පතිතුමා ඉන්නවා මාත් එක්ක දේශප්‍රිය රත්නායක මහත්මයා. කොහොමද මේ වගේ ටිකක් පොඩි වයසක කණ්ඩායමක් එකට එකතු කරගෙන විද්‍යාලයෙන්ම පසතුරු වාදක කණ්ඩායමක් හදාගෙන මේක අමුතු සහ වෙනස් අත්දැකීමක් වෙන්නට ඇති? ඔව් මහනුවර ආදර්ශ විද්‍යාලයේ මධ්‍යම පළාතේ පළමුවෙන්ම ආරම්භ කරපු පාසල හැටියට තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ 1999 වර්ෂයේ තමයි ආරම්භ කරේ. අදට වසර 19ක වයසක් තමයි පාසලට තිබෙන්නේ. මීට කලින් සාමාන්‍ය බෑන්ඩ් එකක් පැවැත්ුණා. නමුත් අපි මෑත කාලේ බ්‍රෂ් බෑන්ඩ් එකක් හැටියට පරිවර්තනය කළා. ලොකු අඩුවක් වෙනවා මේ කණ්ඩායමත් එක්ක කතා කරේ නැත්තම්, මේ කණ්ඩායමේ ඉන්න ඇත්තෙක් කතා කරේ නැත්තම් ටිකක් බය වෙලා ඉන්නේ. මොකද හේතුව මේ රියැලිටි වේදිකාවේ සම්ප්‍රාප්තිය තාම සිද්ධ වෙලා නැහැනේ මේ අයගේ. කණ්ඩායමේ නායිකාව ඉන්නවා මාත් එක්ක. දැන් යන්න සූදානමින් ඉන්නේ. මොකද හිතෙන්නේ? ඇත්තනම ගොඩක් සතුටුයි අපිට මේ වගේ අවස්ථාවක් ලැබිච්ච එක ගැන. ඒ වගේම අපි හොඳ අත්දැකීමක් ලබා ගන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හොඳ තරඟයක් දීලා මේ කම්පිටිෂන් එකෙන් ඉදිරියටම යන්න බලාපොරොත්තු වෙනවා. ටම කියන්න ඕනේ මගේ පිටිපස්සේ තියෙන මේ නම ඉන්ටර් ස්කූල් බ්‍රාස් බෑන්ඩ් චැම්පියන්ෂිප්. මම දැක්ක පළවෙනි බ්‍රාස් බෑන්ඩ් එක. ඒ කියන්නේ නමට හරියන බෑන්ඩයක් ඔගොලු ඉදිරිපත් කළා තියෙනවා. ඒතර මේක තමයි මොඩල් එකක් විදිහට ගන්න පුළුවන්. ඔක තමයි බ්‍රාස් බෑන්ඩ් එක කියන්නේ. ඒතර ඔය බ්‍රාස් බෑන්ඩ් එක ඔගොලු පාවිච්චි කරේ බ්‍රාස් බෑන්ඩ් මියුසික් එකක් නෙවෙයි ස්ටෑන්ඩඩ් සෙන් ජෝර්ජ් එකේ ඔගොලු ගත්තේ අපි දීලා තියෙන මියුසික් එක. ඔයාලා උත්සාහයක් කරලා තියෙනවා. යම් කිසි විදිහක එක පේනවා මහන්සිලා තියෙනවා. ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරලා තියෙනවා හොඳයි. හැබැයි පුංචි පුංචි අඩුපාඩුකම් ගොඩාක් තියෙනවා. ඒ බ්‍රාස් බෑන්ඩ් චැම්පියන්ෂිප් එකේ බ්‍රාස් බෑන්ඩ් එකක් ඉදිරියට ඉදිරිපත් වෙලා ඔයගොල්ලන්ට සෑහෙන දුරක් යන්න පුළුවන් මේ අඩුපාඩු ටික හදාගත්තා. පොඩි සංගීත වාදනයේදී ඔබ උපයාගත යුතු නැත්නම් පුහුණු කළ යුතු තාක්ෂණික ක්‍රම කීපයක් තිබෙනවා. ඒ ටික හඳුනාගෙන පුහුණු වෙන්න අවශ්‍යයි. ඔබට සම්බන්ධ ඒ මියුසික් ෂීට් එකට සහ ඒ වාදනයට අනුව තියෙන ඒ තාක්ෂණික ක්‍රම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරගෙන ඊළඟ තරග වටේට සූදානම් වෙන්න කියලා
යෝජනා කරමින් ඔබ සියලු දෙනාට සුබ පතමි. Thank you madam. ඉංග්‍රීසි මාත්‍යගේ ස්ටෑන්ඩ් ඔෆ් සෙන්ජෝජ් මාත්‍යගේ එක තැනක් තියෙනවා ඒක උගන්ලා තියෙන වැරදි ට්‍රිප්ලට් එකක් ගන්නකොට ඒක පපාප කියන එක පපාප කියලා වාදනය වුණා. ඒක මම හිතන්නේ අපිට අර අහලා පුරුදු නිසා නිතරම ඒක වැරදි කියලා තේරෙනවා. ඊට අමතරව ඔය රෝන් නෝට්ස් හදා ගන්න ඕනේ මම හිතන්නේ බෑන් ලීඩ කණ්ඩක් කරන සමහර දීර්ඝ වැරදි තැන් තියෙනවා ඒවා හදා ගන්න ඕනේ. අපි පස්සේ කියලා දෙන්නම් පොදුවේ ගත් කල බැලන්සිං හොඳයි හොඳ අනාගතයක් තියෙනවා ඉදිරිට යන්න මම සුබ ප්‍රාර්ථනා කරනවා. Thank you sir. හිතන්නේ සෑගලු මහාවිද්‍යාලය සූදානම් වෙලා ඉන්නේ සියලු දෙනාම ඔබතුමාගේ නායකත්වයෙන් මං හිතන්නේ වසර ගණනාවක් තිස්සේ මේ රටේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා යුදහමුදාවේ අත්දැකීමුත් උපයෝගී කරගනිමින් පුහුණු කරනවා අපේ පුහුණුකරු කෑගලු විද්‍යාලයේ බ්‍රාස් බෑන්ඩ් එකේ TW අලාකෝන් මහත්මයා. මම මුලින්ම කැමති අලාකෝන් මහත්මයාගෙන් දැනගන්න ඔබේ අත්දැකීම් එක්ක අද අපිට හොඳ තරගයක් බලන්න පුළුවන්කම ලැබෙයි. තරග ගැන නෙමෙයි බෑන්ඩ් ද බෑන්ඩ් මේ තරගාවලිය පිළිබඳ ඔබතුමාට මොකද හිතෙන්නේ? මේ තරගාවලිය පිළිබඳව කියනවනම් ඇත්තටම සෑහෙන ලොකු වෛද්‍යයක් දෙන්න වෙනවා. ලොකු ප්‍රොබ්ලමයක් තියෙනවා මෙතන. මොකද අපේ ළමයි ලොකු මේ සෑහෙන බලාපොරොත්තුකින් මෙතන පැමිණියේ මේ තරගෙට ඉදිරිපත් වෙන්නේ. ඒක නිසා මම හිතනවා අපිට පුළුවන් වෙයි කියලා වෙලා මේ තරගෙ ජය ගන්න. ජය ගන්න පුළුවන් වෙයි කියලා ඔබතුමා කියනකොට නායක චමෝද් නානායක්කාර ඔහුගේ අදහස අපි අහමු. ඔබට මොකද හිතෙන්නේ? ඇත්තර මේ වගේ තරගයක් ඔගනයිස් කරලා තියෙන අපිට හොඳ වටිනවා. අනික අනිත් බෑන්ඩ් වල දැකලා ඒ වගේ එක්ස්පීරියන්ස් අපිට ගන්න පුළුවන්. තව ඒ බෑන්ඩ් වල ඒ කියන ක්වොලිටි ගාලා අපිට ඒ ක්වොලිටි පොඩ්ඩ හදා ගන්න පුළුවන්. අඩුපාඩුකම් අඩු බෑන්ඩ් එකක් මුලින්ම කියන්නේ. ඕගලන්ගේ ඉදිරිපත් කිරීම ඕගලන් තෝරාගත්ත සංගීත කණ්ඩේ දෙවෙනුව තෝරාගත්ත සංගීත කණ්ඩේ ඕගලන්ගේ බෑන්ඩ් එකට ඔයාගේ ඉන්න ප්ලේයර්ස්ට සුදුසු වෙන විදිහට ඔක තෝරගෙන තියෙනවා. ඒ අතින් ඕගලන් හුඟක් දක්ෂයි. එතකොට පොදුවේ ගත්තම බෑන්ඩ් එකේ අඩුපාඩුකම් අඩුයි. ඒ නිසා යම්කිසි දෙයක් කරන්න පුළුවන් බෑන්ඩ් එකක් ඕගොල්ලෝ. හොඳ වාදනයක් ඔබ සියලු දෙනාට සුබ පතනවා. මෙහිදී මියුසික් පුහුණු වෙනකොට ඒක රෙකෝඩ් කරලා අහන්න බලන්න. එතකොට පොඩි අඩුපාඩු පෙනෙයි. ඊළඟට අනිත් අයගේ වාදනයන් අභිභවා යන විදිහට සමහර මේ අපි හිතමු ට්‍රම්පට් සැහෙනවා නම් ඒකත් පොඩ්ඩක් හදාගන්න. ඒ වගේ පොඩි දේවල් ඇරෙන්න ගොඩක් හොඳයි. ඔබ සුබ පතනවා. පොඩි පොඩි අඩුපාඩුම් ඇරෙන්න සමස්තයක් වශයෙන් බෑන්ඩ් එක හොඳයි. මම හිතන්නේ හොඳ උපදේශයක් හම්බෙලා තියෙනවා වලට මුහුණු වෙන්න. උපදේශකම තමයි බෑන්ඩ් සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයක් ගන්න පුළුවන්. සමස්තයක් වශයෙන් ඇත්ත වශයෙන්ම ඉහළට යන්න බුණ හොඳ බෑන්ඩයක් දිරියේ අපිට දකින්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. Thank you sir. පිටකේ ඉන්නවා
මලියදේව බාලිකා විද්‍යාලයේ කණ්ඩායම මොහොම සිනහමු සුහුණින් අද දවසේ අවසානයේ තරඟ වදින බලාපොරොත්තු වෙමින් ඉන්නේ මේ අය. මේ හැමෝම තමයි වේදිකාවට යන්න බලාපොරොත්තු වෙමින් මාතක ඉන්නවා. බාර ආචාර්යණියන් දෙදෙනාගෙන් කෙනෙක් කතා කරන්න. මට ඔබතුමගේ නම මුලින්ම සඳහන් කරන්න. මම ඉනේෂා ජයවීර. ජයවීර මහත්මිය දැන් කොහොමද මේ අයගේ සූදානම? සමහර කණ්ඩායම් වලින් සමහර පාසල් වලින් අපිට දැනගන්න ලැබුණේ උසස් පෙළ නිසා විවිධ කාරණාවන් හින්දා පුහුණුවීම් කටයුතු කරන්න හැකියාව ලැබුණේ නැහැ කියලා. හැබැයි මේ නම් දරු පාසලක නම් දරු පාසල් තුරවාදක කණ්ඩායමක් කොහොමද සූදානම්? ඇත්තටම සූදානම ගැන කතා කරොත් නම් දැන් පාසල් නිවාඩු කාලයේ තිබ්බ නිසායි ගොඩක්ම මේ සාමාන්‍ය පෙළ විභාගයේ මේගොල්ලන්ගේ මගේ දැන් මේ කණ්ඩායම ඉන්නවා 11 දෙනෙක් මේ එක්සෑම් එකට වාඩි වෙන්නේ. ඒකට ඇත්තටම ප්‍රැක්ටිස් කරන්න නම් ගොඩක් අපහසු වුණා. දවසක් දෙකක් වගේ තමයි අපි ඇත්තටම පුහුණුවීම් කටයුතු කරේ. පුහුණුවීම් කටයුතු කරත් ඒ දවස් දෙක උනත් ඇති. එහෙම නේද? ඔව් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ දැන් වේදිකාවට යන්න සෑහෙන විශ්වාසයක් එක්ක සූදානම්කින්ද ඉන්නේ? කොහොමද කණ්ඩායමේ කී දෙනෙක් ඉන්නවද? පුහුණුවීම් කටයුතු වලදී සහයෝගය කොහොමද කණ්ඩායමේ අයගේ? මයි කණ්ඩායමේ 24 දෙනෙක් ඉන්නවා. ඒ හැම දෙනාම එක වගේ මේ තරඟෙට ලෑස් වෙලා ඉන්නවා. ඉතින් මං හිතනවා මේ හැමෝම හොඳින් තරඟෙට සහභාගි වෙයි. ධර්ම වාදනය කළා. අපි අහලා තියෙන සාන්ත ජෝර්ජ්ගේ ඒ වාදකණ්ඩේ අපිට හොඳට ඇහුණා. හැබැයි ට්‍රම්පට් ගහන පුතාල චුට්ටක් ඉඩ දුන්නා නම් නේද? අනිත් අයට තවත් ලස්සනට ඉඩ දුන්නා. කමක් නැහැ. හොඳයි. ඒ වගේම මගේ මං බයිටික සංගීතේ මං ආසම කරන ආසාමේ වාදනය කරපු සංගීත කණ්ඩයක් තමයි රෝමියන් ජුලියට්. ලෝක පූජිත සංගීත කණ්ඩයක්. ඉතාමත්ම ලස්සනට මුල සිට අගට වාදනය කළා. බොහොමත්ම හොඳයි, සතුටුයි. මම සුබ පතනවා. හොඳ තරගයක් දෙන්න. Thank you sir. Set piece එකයි choice එකයි දෙකම ඉතා හොඳ වාදනයක් ලෙස දකින්න ලැබුණා. හොඳ තරඟකාරී තත්ත්වයක්. ඔබේ කණ්ඩායමට සුබ පතනවා. අවසාන ජයග්‍රහණය දක්වාම යන්න ලැබෙයි. මලියදේව බාලිකා විද්‍යාලයේ මම හිතන්නේ සංගීත කණ්ඩ දෙකටම මම හිතන්නේ හොඳ සාධාරණ ඉෂ්ට කළා. ස්ටැන්ඩ් අප් සෙන් ජෝර්ජ් මාච්චක උදර වාදනය කළා. නමුත් එක තැනක ඉහළ සුවර වාදන එක තැනක් මම හිතන්නේ පොඩ්ඩක් මිස්පිච් වුණා. හේරෙන්ඩ සමස්තක වශයෙන් අඩුපාඩු හදාගන්න. බෑන් ද බෑන් තරගාවලියේ අද සමාරම්භක දිනය. සමාරම්භක දිනයේ අවසාන භාගයට අපි ඇවිල්ලා ඉන්නේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ වන විටත් සංගීත කණ්ඩායම් බ්‍රාස් බෑන්ඩ් කණ්ඩායම් ගණනාවක් ඉතාම සුවිශේෂ දශකම් රාශියක් මේ වේදිකාව තුළ පෙන්වල හමාරයි. අසංගමය අපූර්ව අත්දැකීමක්, පෙර නොවූ විරු අත්දැකීමක්, ශ්‍රී ලාංකේය රූපවාහිනී ප්‍රේක්ෂකයාට පවා අතිශයින්ම අලුත් අත්දැකීමක් ඉල්ල කරන්නටයි අප මේ බලාපොරොත්තු වන්නේ. අද දවසේ මෙ සියල්ල ආරම්භ වුණායින් අනතුරුව කණ්ඩායම් රැසක් අපේ මාධ්‍යම පළාත්
තරංගාවලියට පැමිණියා. මධ්‍යම පළාත ආශ්‍රිතව පවතින පාසල් රැසක් අපිත් එක්ක මේ වේදිකාව මත උරනුර ගැටුණා. තමන්ගේ ස්ථානය රැකගන්නට තමන්ගේ ඊළඟ අධියර වෙනුවෙන් තරඟ කිරීමේ අවස්ථාව හිමි කරගන්නට. මීළඟට අපි අධියර ගණනාවක් පවත්වන්නට බලාපොරොත්තු වෙන සිටිනවා. පළමුවන අධියරයේ තරඟත් ඉන් අනතුරුවයි ඔබට හැකියාව ලැබෙන්නේ මොවුන්ව දැවැන්ත ප්‍රාසංක වේදිකාවක මත අවසන් අධියරයේ තරඟ සඳහා මුහුණ දෙන ආකාරය දකින්නට අසංක. අනිවාර්යයෙන්ම එපමණක් නෙවෙයි මේ තරඟ කරුවන් ජාතික මට්ටමින් ජාත්‍යන්තරයට ගෙන යාමයි එකම වෑයම එකම අභිලාෂය බලාපොරොත්තුව. එහෙමනම් ආයෙත් හමු වන බලාපොරොත්තුවෙන් සියලු දෙනාටම ජය සතුට ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා බෑන්ඩ් බෑන්ඩ්.